අයිබෝන් ඔබේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් දවස උණුසුම් කළ ප්‍රවෘත්ති සිරස්තල නෙළුව ලංකාගම ජනසිහිනය ජනපති සැබෑ කරයි සමුර්ධි ලාභීන්ටත් අඩු ආදායම් ලාභීන්ටත් අලුත් අවුරුද්දට රජයෙන් රුපියල් 5000ක් විග්නේශ්වරනුත් TNA ජාතිවාදී අවුස්සනවා සිද්ධාර්ථන්ගෙන් චෝදනා මුහුදයට ඉදිකල තුන්වන කෞතුකාගාරය ජනතාවට විවෘතයි මියන්මාරයේ යුදමුක්ත කලාපයක් නම් කරන්න මියන්මාර විශේෂ නියෝජිත ජගත් සංවිධානයෙන් ඉල්ලයි යගන්ති ජනාධිපතිතුමා දුෂ්කර ගම්මානවලට ගිහිල්ලා ගමේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට බලධාරීන්ට ඒ මොහොතේම ලබා දෙනවා මේ හැම දෙයක්ම අපි මාධ්‍ය වලින් ජනතාවටත් පෙන්නනවා ඔ ශ්‍රීහත් ජනාධිපතිතුමා ලබල දෙන ඒ උපදෙස් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවද බලන්නත් ජනතාවගේ මාධ්‍යක් විදියට ස්වාධීන රූපවාහිනිය නිරන්තරයෙන්ම විමසිල්ලෙන් ඉන්නවා අනේ නිසා අපේ නිමේෂ්‍ය චමත් සංකල්ප නෙළුව ලංකාගමට ගියා नेलुव लंकागम कील किया सिंहराज वनरक्षितेट मायमेच हरिम लसन गमक अभी दवा मे गम्माने जनता वट गिंगंग तरणीकरण सिद्धवेला तिब्बे जीवित मरणयात अतरे पुंची कंबिकेली दिख एल अद बहुम विशेष दवसाख मे गम्माने जनता वट लंकागमत निलवेल्लत एकट याकर्ण मे फालम अद जनता ऐतिट पत्किरुना अदेना मे गम्माने जनता वट पुलवान भूम परिश्रमिंग अड़ियतेला मे पालमिंग इतरवेला तमंगे जीवन गमन इसहाट अरगण लोक उर्म्याक्वन सिंहराज अडविये सुरक्षित आरक्षा करमीन नेलुव लंकागम गम्माने संवर्धने किरीमट विशेष वेडपिलिवेला क्रियावट नेंगुये जनाधिपतितुमाके मग पेन्वीमे अटते දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමකේ මහතාගේ මග පෙන්වීම යටතේ ඉදිවුණු මෙම පාලම නාවික හමුදාපතේ වයිස් අඩ්මිරල් දිශාන්ත උළුගේ තැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා මීටර් 53ක දිගින් හා මීටර් 6ක් පළලින් යුතු මෙම පාලම ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 33ක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා නෙළුව ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් නාවික හමුදා ශ්‍රමදායකත්වය යටතේ ඉදිකළ මෙම පාලමෙන් පවුල් 80කට සෙත සැලසෙනවා ගමම් පහසුව විතරක් නෙමෙයි මේ පාලම දිහා බැලුවම අපිට පෙනුනේ ඇත්තටම මේ දර්ශනීය ප්‍රදේශය දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා විශාල ඉල්ලුමක් තියෙන ප්‍රදේශයක් දැන් මේ පාලම හැදුවාම මේ පාලමේ සම්බන්ධතාවය දෙනියාය ඒ පරිසර සංචාරක කලාපයටම සම්බන්ධ කරගන්න පුළුවන් ඒ සංවර්ධනය කියන තැනට ගහන්න පුළුවන් හොඳම දේ තමයි හොරකම සහ පරිසර විනාශය කියන්නේ මම හිතනවා මේ ඒක පාවිච්චි කරනවාද මේ නැවත කුමන්ත්‍රකාරී විදියට මේක මම හිතනවා ගමේ ජනතාව මේ ඇත්තටම මේ ගම්වල මිනිස්සු එකතුලා ඉන්නේ ඒක කිසි කෙනෙක් හිතේ ඒව නැහැ මිනිස්සු දන්නව පරිසර විනාශයක් වුණේ නැහැ සිංහරාජ ගහක් කොලක් කැපුණේ නැහැ මේ පාර හැදුවට අඩු ගානේ බෝවිටේ ගහක් සිංහරාජේ කැපුණේ නැහැ මේ පාර හදද්දි අනිත් එක මේ ව්‍යාපෘතිය කරද්දී කිසි කෙනෙකුට හොරකම් කරන්න රුපියලක් ඒකෙන් වංචා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ මේක පළාත් සභාවේ මුදල් පාවිච්චි කරා පාවිච්චි කරේ නාවික හමුදාව ඉතින් අර මේ නැවත වතාවක් සංවර්ධනයේ ගම හදනවා කියනකොටම පටන් ගන්නේ හොරකම සහ පරිසර විනාශ කරනවා කියන එක තමයි පටන් ගන්න. අපි එකට මේකට හොඳ උත්තරයක් බලන්න නාවික හමුදාව මේ තරම් ඊටාම ලස්සන වැඩක් කරා පළාත් සභාවයකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික සැපෙව්වා ඉතින් මම හිතනවා ජනාධිපතිතුමාගේ සංකල්පේ සාර්ථකයි. පරිසරයත් රැකගෙන සංචාරක ආකර්ෂණ දිනාගත් ප්‍රදේශයක් විදිහටත් හෙට දවසේදී මේ ජනතාවට වඩා වඩාත් ප්‍රතිලාභ ලැබෙනු ඇති. අපි ඉස්සෙල්ලගේ බත්තලෙන් ජීවිත අවදානම් කුත එක තමයි අපි ඉස්කෝලේ ගියේ හැමදාම. සමහර වැස්ස දවස් වලට එහෙම අපි යන්න ඕන රවුමේ කිලෝමීටර් 3ක් 4ක් ඉදිරියේදී අපි යන්න ඕන පයි. අපිට ඉතින් ගොඩ සතුරේ මෙයාගේ පාල්මක් අපිට හම්බෙච්ච එක ගැන. බය නැතුව අපිට දැන් එහා ගොඩට යන්න පුළුවන්. දරුවෙක් ඉස්කෝලේ ගියොත් දරුවේ නැකන් අපි කොහෙලේ හරි බලන් ඉන්න ඕන. බෙහෙත් ටිකක් ගන්න ගියත් මේ පාරුකින් හරි මොකකින් හරි කම්බිය කෙලිලා කොහොමල් ලෙඩා මේ පැතර ගේන්න ඕන. දැන් පාල්මෙන් අපට යන්න එන්න පුළුවන්. ඒකින්ද අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. යන්න එන කරදරෙන් අපි ජීවත් වුණේ. මේ පාල්ම අද පෙටියට හරි ගොඩක් සතුටුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා වගේම යාපනයේ දෙමළ සංධාන මන්ත්‍රීවරුන් ජාතිවාදී අවසන්න කටයුතු කරනවා කියලා යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුම් සිද්ධාර්ථන් චෝදනා කරනවා උතුරේ පුරාවිද්‍යාත්මක ස්ථාන බව පෙන්වමින් රජය දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ල කන බවට බොරු මතයක් පතුරවන්නේ විග්නේශ්වරන්ලා කෝටු උපක්‍රම භාවිතා කරමින් ඉන්නවා කියලයි අරුම් සිද්ධාර්ථන් තවදුරටත් පෙන්වල දෙන්නේ पार बेल बलन टीएनए करपुदा मुनार तीन अड़मगाने बस होल्ट कदन तीन मेचर अवरदू कतलिया मे विपक्ष नायक विला संबंधन हेमदाम करे मिनसुंगे दुपत कमाय नतिबरी कमाय रंदवा तीयागन ए मिनसुंड अंबेडोन देवल नवत्त नवत्त मिनसुंग अमार वेम तीयांग इन कमाय करे बलन विघ्नेश्वर पत्तर मे मेक मे विघ्नेश्वर लागे पत्तर मेके मे गुडक इंडियन फंडिंग कर विघ्नेश्वर මේක සිංගල බෞද්ධ රටක් නෙමෙයි දෙමළ අය තමයි ඉස්සල්ලාම මේක ආවේ කියලා ලංකා. දැන් මේකද ඇත්තටම ප්‍රශ්නේ. මේ දෙමළ අයද සිංගල අයද ඉස්සල්ලාම මේ රටේ ආවා කියලා ඔයාගෙන මොකද්ද කරන්න යන්නේ? ඒකෙන් මොනාරි ජනතාවට සිංගල ජනතාවට හෝ නැත්නම් දෙමළ ජනතාවට මොනාරි මේ සාහනයක් තියෙනවද ඒකෙන් ඔයාගත්තා කියලා? इंडियन रो तमें मेकोला ऑपरेट करे अजेंडा के अरयटमारियाल विड करसीम विडकरेप मिनस अमार इंडियान दीप टस्के अरयटम कर अहमदा प्रचार कर पत्र उत्तरे जनता इडंग बौद्ध मेवल अलगन पुरा विद्या अलगन दिमल जनता जीवत्ने लोक अमार वक्लाये मिनस भय अति कर अति कल भय तम मेकोला हेमदा अतुटे अपील बल පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ශෝකය පළ කර තිබෙනවා එඩින්බරෝහි ආදිපාදවරයා වූ පිලිප් කුමරුගේ අභාවය සම්බන්ධයෙන් තමාගේ මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය මෙසේ පළකෙන බවයි ජනාධිපතිතුමා දෙවන එලිසබත් මහරජන වෙත යොමු කළ ශෝක පණිවුඩයෙන් දැනුම් දී ඇත්තේ පිලිප් කුමරු බ්‍රිතාන්‍ය ජාතියට සිදු කළ විපුල සේවයේ මෙන්ම ඔහුගේ කීර්තිමත් නාවික හමුදා වෘත්තීය ජීවිතය සහ පොදු රාජ්‍ය මණ්ඩලයට පිලිප් කුමරු සිදු කළ මෙහෙය ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන බවයි ජනාධිපතිතුමා සිය ශෝක පණිවුඩයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ ඊගන්ති අලුත් අවුරුද්දට කිරිබතක් උයන්න රසකැවිලි දෙකක් තුනක් හෝ හදාගෙන සතුටින් අවුරුදු සමරන්න අපි හැමෝම කැමති. හරිහමන් ආදායමක් නැති අයටත් අවුරුද්ද සමරන්න උපකාරයක් කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඕ ශ්‍රීහාන් සම්පූර්ණ ලාභින් වගේම අඩු ආදායම් ලැබී පෞල්වලටත් කොරෝනා දීමනාව දුන්නු විදියටම රුපියල් 5000ක දීමනාවක් ලබා දෙන්න තීරණය කරලා. මේ වැඩේ සුළු පටුවටක් නෙවෙයි. පෞල් ලක්ෂ 40කටම රුපියල් 5000ේ ප්‍රතිලාභ ලැබෙනවා. ගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් උපදෙස් මත අපේ රටේ සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාවක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දීමට රජය තීන්දුව කරා. ඒ අනුව අපි සඳුදා දිනේ සිට එම මුදල් තෝරාගත් ප්‍රතිලාභින් සඳහා ලබා දීම සිදු කරනවා. මේ වෙනකොටම ග්‍රාමීය කමිටු සහ ඒ රජයේ නිලධාරීන් විසින් මේ හිමිවන පුද්ගලයන් සම්බන්ධයෙන් හඳුනා ගැනීම සිදු කළා තියෙනවා. ඉතින් අපි හිතනවා ඉතාම කඩිනමින් අපිට මේ දීමනාව ලබා දෙන්න පුළුවන් වෙයි. ग्राम निलधारी कोट्टाश मट्टमें प्रतिलाभी पौल हंदुनागेनीम सिदुवेनवा आर्थिक पुनर्जीवने हा दरिद्रताव तुरान किरीम सदावन जनाधिपति कार्यसाधक बलकायमेन्म समृद्धि संवर्धन डिपार्टमेंटु एक्वाय वेडपिलिवेल क्रियावट नंगवान्ने दीमनाव लबादीम सदा अवश्य काटितु कडिनमिन संपादने करन लेसट राज्य समृद्धि निलधारीनगेन इल्ला सिटिनवा अपि दन्नवा जीवनोपाय अहिमि वेच्च 17 ලක්ෂයක් හිටියා පහුගිය වකවානුව තුල කොවිඩ් වෛරසයත් එක්ක මේ වෙනකොට ජීවනෝපාය අහිමි වෙලා තියෙනවා නම් ඒ ඇයටත් රුපියල් 5000 දීමනාව ලබා ගන්න පුළුවන් ඒ ග්‍රාමීය කමිටුවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙත් අනුමැතිය ඇතුව එළව කිහිල්ලා මෙලො වෙනවා කියලා අපේ ජනවහරේ කතාවක් තියෙනවා අන්න ඒ වගේ සිද්ධියක් මීගමුව බහරොහලෙත් සිත්ත වෙලා තියෙනවා මීගමුව මැදපිටිපන ප්‍රදේශයේ පදිංචි 45 වැනි පුද්ගලයෙකු රෝගාතුර වීම හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.
ඔහු පරීක්ෂා කළ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ රෝගියා මියුගොස් ඇති බවයි. ඒ අනුව දේහය මృత ශරීරාගාරයට යොමු කරන ලෙස වෛද්‍යවරයා උපදෙස් ලබා දී තිබුණා. OPD එකේ තියාගෙන යාළ දොස්තර කෙනෙක් කියලා ටෝච් එක ගාලා S2 කියලා බැලුවා. එච්චරම තමයි ඒ දොස්තර මාත්‍යා කෙරුවේ. ඊට පස්සේ මට අඬ ගහලා ෆයිල් එක ලියන්න ගත්තා. ඊට පස්සේ කිව්වා ඔයා ගිහිල්ලා එනම් පොලිස් ආරාම කෙනෙක්ව කැන්දන් එන්න කියලා. මොකටද කියලා ආද්දී ඒ වල ලෙඩක් නැති වෙලයි කිව්වා. මම ඊට පස්සේ එයා ගාවට යන්න යද්දී ඉතිරියද්ද වහලත් එක්කයි හිටියේ. මුණ බදාගෙන මම කෑ ගහද්දී මම දැක්කා තොල්පොට හෙලවෙනවා වගේ. ඊට පස්සේ තමයි මම යාළට කිව්වේ මේ බණ්ඩකෝ මැරිලා නෑනේ පණ තියෙනවා වගේ කියලා. ඊට පස්සේ මෙයාලා කෑ ගහලා දොස්තරට බෙහෙත් කරන්න ගත්තේ. දැන් ලෙඩා හොඳට ඉන්නවා ස්පිරිතාලේ. මේ ටිස්සලින් ওই වගේ දේවල් ගොඩක් අය සිදිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. නුගේගොඩ ගුවන් පාලමසල ගොඩනැගිල්ලක ඇතිවුණු ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමන්න ගිනි නිවන හමුදාව සමත් වුණා. පස්මහල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි පෞද්ගලික ආයතනයක් තුලයි ගින්න හටගත්තේ. ඒ වන විට ඒ කිසිවෙකුත් නොසිටි අතර ගින්න නිවා දැමීම සඳහා දෙහිවල ගල්කිස්ස හා කෝට්ටේ මහනගර සභාවල ගිනි නිවන රථ හතරක් ඇදවීමටයි පියවර ගැනුණේ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙනවා. पदवीय कीला कियान्ने अपे रटे प्रधान वैव कीपेन एकाक पीहिटला तेन सश्रीक प्रदेशयाक अतीते मे प्रदेशय पदिगम कीला हंदुन्नपु बाव महावांशे संधान विला तेनवा මේ මහා සමුද්‍රයට පහලින් පිහිටලා තිබුණු නටබුන් රසක්ම අද දැක ගන්න පුළුවන් විහාර සංකීර්ණයක තොරතුරු ගෙන ඉන්නයි අපේ උරුමය සා කණ්ඩායම සූදානම්ින් ඉන්නේ. අපේ රටේ ප්‍රධාන වැව් හතරෙන් එකක් තමයි පදවි වැව කියලා කියන්නේ. මේ පදවි වැවට පහලින් ඌ කොටසේ පිහිටලා තියෙන විහාර සංකීර්ණ සහ මාලිගාව. තවමත් ඉදිමත් කැණින් සිදු වෙන මේ ප්‍රදේශයේ පොළොව යට සැඟවුණු බොහෝම දේවල් තියෙනවා. අතීතයේ පදී නගර මෙන්ම පදීගම ලෙස හැඳින් වූ පදවිය ප්‍රදේශය ආරක්ෂිතතින් වැදගත්කමක් කුසලන ප්‍රදේශයක් බව අතීත තොරතුරු වල දැක්වෙනවා. महसेन रजतुमा तुन्वन शतवर्षेदी इदिकरपू मे वैव अक्रदा हतरदहसक वापसरियकिन समन्विताई वैवट पहलिन्यति पुराविद्या प्रदेश्याक्रेस नामकल ऐतिहासिक विहार संकीरने बहु नष्टावशेष अदटत देकगत हकिवनातर एहियान ओनेम केनिकुगे सित बुद्धालंबन प्रीतियन पिरियाने अतीत उरुम्यान पिलिबंद ආඩම්බරයක්ද හදවතට එක් කරමි. ගරාවැටුණු චෛත්‍ය මෙන්ම ශිලා ස්තම්භ මත ඉදිකල විහාර සංකීර්ණය එම වකවානුවේ ඉතා දියුණු මට්ටමක පැවති බවට සාක්ෂි පවතිනවා. එම පුදබිමට මදක් දුරින් පිහිටි අනුරාධපුර මුල් යුගයේ නිර්මාණය කළ විහාර සංකීර්ණයේ ඇති සෙල්ලිපි හා ටැම්ලිපි වලින් මේ පිළිබඳ බොහෝ තොරතුරු හෙළි කරගත හැකි ඓතිහාසික ස්ථානයක් වූ මෙය මේවන විට නිසි ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් දිනෙන් දින විනාශ වෙමින් පවතින්නේ. අපේ උරුමේ අතීතානුස්මරණයන් අනාගත පරපුරට එකිනෙක අහිමි කරමින් මෙම පුදබිමට යාබදව පිහිටා තිබූ ශෛලමය සිංහ ප්‍රතිමාද කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ඇත්තේ මෙවැනි පුදබිම්වලට නිදන් හොරුන්ගෙන් එල්ල වී ඇති බලපෑම මනාව කියාපාමි. අතීත උරුමයන් රැක ගැනීමට වෙරදරනා මෙම වකවානුවේ පදවිය වැව පාමුල පිහිටි මෙමෙ ඉපරිණි පුදබිම ආරක්ෂා කර ගැනීම සියලු අංශවල වගකීම වනවා.
අපේ රටේ මුහුද ලෝකයේ මුහුදවල් අතර සුන්දර තැනක්. ඒ මුහුද යට කොතරම් සුන්දරයිද? මේ වෙනකොට ශ්‍රී ලාංකීය මුහුද යට කෞතුකාකාර දෙකක් ඉදි වෙලා තියෙනවා. තවත් කෞතුකාකාරයක් ඉදි වුණා. ඒ තුන්වෙනි මුහුද කෞතුකාකාරය ජනතාව වෙනුවෙන් අද විවෘත වුණා. දීවර අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව මාතර දික්වැල්ල නිල්වැල්ල මුහුදු තීරයේ මෙම කෞතුකාගාරය ඉදිකරනු ලැබුවා. එය විවෘත කිරීම සිදු වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. සල්වාසි රටවල් පවා මේ මුහුදු කරේට කරන හානිය අවසානයේ අපි වගේ දුප්පත් රටවල් වලට දැඩිසේ බලපාන. මහ පොළවේ පරිසර පද්ධතිය ආරක්ෂා කරනා වගේම මේ මහ මුහුදේ මතු පිට සහ මුහුදු පතුලේ තියෙන පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මේ තුල අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ඊළඟ પરම්පරාව මේ පරිසර පද්ධතියට මහ මුහුදට මුහුදු පතුලට ආදරය කරන පිරිසක් නිර්මාණය කරන්න. මෙම කෞතුකාගාරයේ සුවිශේෂත්වය වන්නේ දිය මතු පිට සිට උද ඒ නැරඹීමේ හැකියාව පැවතීමයි. නාවික හමුදාවට අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් උපදෙස් ලබා දීලා තිබුණේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සෞභාග්‍ය දැක්මේ තියෙන කාරණා කීපයක් වෙනුයි. මෙවැනි මුහුදු කෞතුකාගාර ස්ථාන කීපයක රට වටා ඉදි කරන්න කියලා ඒ අනුව මුහුදු පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒ වගේම සංචාර කර්මාන්තය ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් සහ මත්ස්‍ය ගහණය වැඩි කිරීම කියන කාරණා මූලික කරගෙන මේ මුහුදු පද්ධතිය තුළ පළමු කෞතුකාගාරය හැටියට ගාල්ල කෞතුකාගාරයත් දෙවන කෞතුකාගාරය හැටියට ත්‍රිකුණාමල කෞතුකාගාරයත් තුන්වන කෞතුකාගාරය හැටියට නිල්වැල කෞතුකාගාරය අද දවසේ විවෘත වෙනවා. පසුගිය සතියේ ගාන්ති දේශපාලනයේ කතාබහට ලක්වුණු චරිතය උනේ රංජන් රාමනායකයි. මොකද මන්ත්‍රී රංජන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක වුණ නිසා. ඕ ශ්‍රීහාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයත් අනිත් කට්ටියත් කිව්වේ රංජන්ට මන්ත්‍රීකම තියෙන්න ඕන කියලා. හැබැයි අජිත් මාන පෙරම රංජන්ගේ ආසනේ ඉඳගත්තා. මේ කතාව පිටුපස තවත් කතා ගොඩක් තියෙනවා. ඒ කතා ගැන කියන්නේ බතුලිකත් උමත් අදත් ප්ලැට්ෆෝම් එකට කොට වෙලා ඉන්නවා. ප්ලැට්ෆෝම් උමාලුත් අවුරුද්දේ උණුසුම ළඟ ළඟම එනවා. උණුසුමුණු දේශපාලනේ තොරතුරු දැනගන්න අද ප්ලැට්ෆෝම් බලන්න. උමා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රි ධුරය අහෝසි වුණේ එකත් තෙල් කතාවට දෙවනි වුණේ නැහැ. සමගියේ ජනබලවේගයේ මන්ත්‍රීවරු රංජන්ව ජිනීව ගෙනියන්න හදනවා. එහෙම තමයි පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද ඇමතිතුමා කිව්වේ. මේ චෝදනාවත් එක්කම ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේත් ලොකු ආන්දෝලනයක් ඇති වුණා. රංජන් රාමනායක වෙනුවෙන් විපක්ෂ නායකතුමා කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. එහෙම තමයි විපක්ෂ කට්ටිය නම් කියන්නේ. රංජන් වෙනුවෙන් කතා කරේ කවුද? හැන්සාඩ් එක අරගෙන බලන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් එහෙම කියලා තියෙනවා. ඒ විතරක් ඇයි UNP එකේ නාම යෝජනා දෙන්න බෑ කිව්වා? මේකටත් ඉදිරිපත් වුණේ ඔබතුමානි. සජිත් දිහා බලාගෙන ජේසී අලවතුල මන්ත්‍රීතුමා එහෙම කිව්වලු. බොරුවෙන් උපන් ආණ්ඩුවකින් ඇත්තක් බලාපොරොත්තු වෙන්න බෑනේ. අශෝක් අබේසිංහ එහෙම කියලා තියෙනවා. මදුරික ඔන්න ඔය විදිහට තමයි රංජන්ගේ ප්‍රශ්නේ විපක්ෂය තුලේ කතා වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු සභාව ඉවර වෙලා ලොබියේදී මහින්දානන්ද ඇමතිතුමයි ලාංස ඇමතිතුමයි රංජන්ගේ ප්‍රශ්න ගැන කතා වෙලා තියෙනවා. මම රංජන්ට විරුද්ධව නඩුවක් දැම්මා. රංජන් මගෙන් සමාව ගත් හින්දා මම නඩුව ඉල්ලාස් කරගත්තා. එදා උසාවියේදී මට රංජන් හම්බ වුණා. මිනිහාගේ කට නිසා තමයි මිනිහා හැමතිස්සෙම නැහින්නේ. නිමල් ලාංස හිම කිව්වලු. ඒක ඇත්ත. රංජන් කියනවා රංජන්ට හිරේ යන්න උනේ විපක්ෂ නායකතුමා හින්දා කියලාලු. සාක්ෂිකාරයෝ 103ක් ඉදි 3 දෙනෙක් දාලා නඩුව ඉවර කළාලු. ඒක කළේ සජිත්ලු. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කතාව මේ විදිහට මුල ඉඳලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් නිමල් ලාංස ඇමතිතුමා ඉස්පාස්ුවක් නැතුව අපව එහෙම අහලා තියෙනවා. මේගොල්ලෝ දැන් රංජන්ගේ නඩුව ජිනීව ගෙනියන්න හදනවා. ඒක ආණ්ඩු බලය ගන්න හදන ප්ලෑන් එකක්. ඉතින් රංජන් ඔයාලට කැමතිද? රංජන්ට කන්න අඳින්නේ නැහැ. උසාවියේන දවසට බලන්න එන්න කෙනෙක් නැහැ. රංජන් මගෙත් එක්ක කිව්වේ එයාලගේ ජිනීව ගැටවලට නම් මෙයා හුවෙන්නේ නැහැ කියලා. මහින්දානන්ද ඇමතිතුමා කතාව ඉවර කරලා දිනන්න ඒ විදිහට. විරෝධතාවයක් වෙච්ච ගමන් උමා සමගිය ජනබලවේගයට මතක් වෙන්නේ කළුපටිනේ. ගිය සතියේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙයාලා විරෝධතාවක් තියන්න සැලසුම් කරලා තියෙනවා. හැමදාම වගේ සූක්ෂම විදිහට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කළුපටි බැනර් 25කුයි පාර්ලිමේන්තුවට හොරෙන් අරන් ඇවිත් තියෙනවා. මදුරිකා මේවා පාර්ලිමේන්තුවේ තැනක හංගලා තියන්න විශ්වාසවන්ත කෙනෙක්ට තමයි දීලා තියෙන්නේ.
උමා වෙනදනම් මේ වැඩේට උදව් කරන්නේ මනුෂයි නලින් බණ්ඩාර. හැබැයි මේ දෙන්නනම් එදා ඉඳලා නැහැ. ඒ වෙනුවට හරියට උදව් කරලා තියෙන්නේ වඩිවෙල් සුරේෂ්. කොමරුමා පාර්ලිමේන්තුවේදී රංජන් ගැන කතා වෙද්දිම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අතින් කළුපටි බැනරෝ එළියට ආවලු. ඒ වෙලාවෙ නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පුදුම වුණා කියලා තමයි ආරංචිය. මොනවා වුණත් තුමා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා නම් ඒ වැඩේට බොහොම දක්ෂයි වගේ. මදනගා පාස්කු එරිදා කාදිනල් හිමියෝ කරපු සැර ප්‍රකාශය ගැන මේ වෙනකොට හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙනවා. කොහොම වුණත් තුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් මාධ්‍යට කිව්වේ මේ කතාව ගැන කනගාටු වෙනවා කියලා. කොහොම හරි අනුකමිටුව වාර්තාව නිර්දේශ 78ක් ඉදිරිපත් කළා තිබ්බනේ. මේක ගිය සතියේ ජනාධිපතිතුමාට බාර දුන්නා. මේ ගැන කතා කරද්දී ජනාධිපතිතුමා නම් කිව්වේ බලධාරීන්ගේ නොසලකිල්ලෙන් මේ දේවල් සිද්ධ වුණා කියලා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිව තියෙනවා කියලා. ඒ වෙලාවේ ජනාධිපතිතුමාට ජොන්ස්ටන් ඇමතිතුමා කියලා තියෙනවා මතුනිකා මේ වාර්තාව අධ්‍යයනය කරද්දී ඒක හොඳටම වැටහුණා කියලා. නිර්දේශ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ඉක්මනටම ගන්නවා කියලා ජනාධිපතිතුමා ඒ වෙලාවේ පැහැදිලිව කියලා තියෙනවා. කොහොම හරි ඊට පස්සේ තිබ්බ හමුවකදී කැලේ රඹු කළ ඇමතිතුමා කියලා තිනවා අනුමණ්ඩල කමිටුව කලේ මොකද්ද කියන එක ඒ තරම් පැහැදිලි නෑ කියලා. සමහර ප්‍රශ්නවලදී මටත් ඒක තේරුණා. නිර්දේශ 78 ක්‍රියාත්මක කරන්න ඕන ආයතන මොනවද කියලා හඳුනගත් එක තමයි අපි කරේ. චම රාජපක්ෂ ඇමතිතුමා හැම උත්තර දීලා තිනවා. මේවා නීති අනුකූලව වෙන්න ඕනේ දේවල්. අපි අපේ රාජකාරිය අවසන් කළා. කමිටුවේ සභාපති චම රාජපක්ෂ ඇමතිතුමා මේ හැම ප්‍රශ්නයකම මේ විදිහට පැහැදිලිව උත්තර දීලා තිනවා. ගතවන අලුත් අවුරුද්දේ උණුසුම් දේශපාලන තොරතුරු අරගෙන හරියටම ලබන සතියේත් අපි එනවා ප්ලැට්ෆෝම් එකේ. තෙල්දෙනිය රංගල කොටගහ ශිව ශක්ති දෙමළ විද්‍යාල ඉදිකරපු ළමා උද්‍යානය සිසු අයිතියට පත් කෙරුණා. මහනුවර රොටරි මෙට්‍රෝපොලිටන් සමාජය සහ කොළඹ රොටරි සමාජය සම්බන්ධීකරණයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි කොන්ස්ටන්ට් පෙලින්ටන් රොටරි සමාජයේ මූල්‍ය පරිත්‍යාගයෙන් ළමා උද්‍යානය ඉදිකෙරුණා. සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව ඉදිකළ මෙම උද්‍යානය සඳහා වැය කළ මුදල රුපියල් 150,000ක්. තෙල්දෙනිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකා වයන්ටී කුමාරිහාමි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ළමා උද්‍යානය සිසු අයිතියට පත් කෙරුණේ. මහනුවර රොටරි මෙට්‍රෝපොලිටන් සමාජයේ සභාපති තිමති පෙල්ඩානෝ මහතැතුළු පිරිසක් කිම අවස්ථාවට එක්ව සිටියා. අපේ රටේ ගීත කලාව තුළ ප්‍රේමණීය ගීතවලට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්. අන්නේ ප්‍රේමණීය ගීත කොණ්ඩට ගීත රසක් එක් කරපු කැමලස් පෙරේරා නම් වූ ප්‍රවීණ ගේයපද රචකයා පිළිබඳවයි අද අමතක නැති මතක විශේෂාංගෙන් අපි ඔබට කියන්නේ. තමන්ට ලැබෙන්නේ නැති දේවල් වලට ආදරය කරන මිනිස්සු අපි අතරේ බොහොමයක් ඉන්නවා. තමන්ට හිමි වෙන්නේ නැහැ කියලා දැන දැනත් ඔවුන් මේ දේවල් වලට ආදරය කරනවා. අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන්නේ අනේ වනු ප්‍රේමණීය චරිතයක් පිළිබඳව. මොහු ගේය පද රචකෙක්. මොහු විසින් රචනා කරපු බොහෝමයක් ගීත අදටත් අපි රටේ ආදරවන්තයන්ගේ හිත්වල ගැඹුරින්ම රැඳිලා තියෙනවා. මේ දිගහැරෙන්නේ ඔහුගේ ජීවිත කතාව. ඔහු නම් Camillus Pereira Himineti pemakata ikibinda endumata sita mage bolata vela ansatu mata Camillus Pereira nam ohu upata labanne 1947 wasare April 4 wenadai Wattala siya upan gama karaganimin hadi wedena Camillus Pereira pasal adhyapane labanne වත්තල ශාන්ත අන්තෝන විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනයෙන් පසු තම පාසල් කාලයේ මිතුරෙකු වූ කුලරත්න ආර්යවංශයන් සමග ගීත රචනාවට එක්වන තරුණ කැමිලස් මෙරට ගීත ශාස්ත්‍රයේට ජනප්‍රිය ගීත රසක් උරුම කර දුන්නා. මෙරට කලාවට අපමණ සේවාවක් කරපු මේ සුවිශේෂී පුද්ගලයා අවුරුදු 8ක විතර ඉඳලා අංශභාග රෝගයට ගොදුරු වෙලා ඉන්නවා. හිටපු ගමන් කලන්තේ වගේ රවා නිකන් කටපැත්තට ගිහිල්ලා අසනීප වුණා. එතකොට හොස්පිටල් එකට ගෙනිච්චාට පස්සේ නැගිටින්නම බැරුව ගියා. ඊට පස්සේ ටික දවසක් ඉඳලා මේ පුතා තමයි ළඟ හිටියේ. ලසිත තමයි ළඟ හිටියේ. ඉතින් එයා මේ පුනරුත්ථාපනෙත් ටික දවසක් තියන් ඉඳලා ගෙදර ගෙනලා ව්‍යායාම කරන්න කියලා එව්වා. දැන් අවුරුදු 8කට කලින් තමයි අංශභාගය හැදුනේ. පැරඩයිස් රස දැන් තියෙන්නේ පැත්තම. ඒ කියන්නේ මේ පැත්ත පාලනය සම්පූර්ණයෙන්ම. මුත් කරගන්න විදියක් නැහැ. මේ අත පාලනය සම්පූර්ණයෙන්ම.
අරහත වැඩ කරනවා ඒ අතින් තමයි හැමදේම කරන්නේ අසීමිත කාලෙම ඒ සින්දු දිනක නැවතුණා ලියන්න බෑනේ මේ අතින් ලියන්නේ හිමි නැති පෙමකට විකසිත වතකමලේ හදවිල ඔබ පිපුණා හදිසියේ හනිහනිකට වාසනාව වේවා දුර ඈත මා තනි වෙලා ඇතුළු ජනප්‍රිය ගීත රැසක් කැමිලස් පෙරේරා නම් වූ මොහු අතින් රචනා වෙලා තියෙනවා ගායකින් රසකට ගීත රචනා කර දුන් මේ සුවිශේෂී ගේ පද රචකයා අද බොහෝ දිනාට අමතක වෙලා ගිහිල්ලාද එදා ගීතයක් රචනා කරගන්න කැමිලස් හොයාගෙන ආපු අය අද රෝගී තත්ත්වයේ ඉන්න කැමිලස්ව බලන්න ඔහුගේ නිවහනට පැමිණෙනවද බලන්න එනවා සාමාන්‍යයෙන් වැඩගත් අයගෙන් නම් එන කට්ටි අඩුයි සාමාන්‍යයෙන් තමයි ඉතින් ගොඩක් අයලා බලලා යන්නේ මෙයාගෙන් සින්දු ලියාගත් අයගෙන් ඇවිල්ලා තියෙන සින්දු කියන එකකින් ආවේ තාම දෙන්නේ විතරයි කතා කරනවා ෆෝන් එකෙන් එන්නම් කියලා කිව්වට ආවේ නැහැ එයා කවුරු හරි ඇවිල්ලා එයා බලනවා නම් එයා කැමති එයා ඇවිල්ලා කතා කරලා ගියත් එයාට මුකුත් ඕනේ නැහැ එයා කාගෙන්වත් පාස් කියන්නේ ගීත ලියන කාලේ වුණත් සින්දු ලියන එනවා මිසක් මේ සල්ලි ගන්න බලන්නේ නැහැ සින්දු ලියලා මට එහෙම දැක්කයි කිව්වා මෙයා සින්දු ලියලා එළියට බහලා එනවලු බලන්නේ නැතුව රෝගාතුරව සිටින තාත්තගේ හිතේ හැංගිලා තියෙන බලාපොරොත්තුව පිළිබඳවත් කැමිලස් පෙරේරාගේ පුත්‍රයා මෙහිදී සිහිපත් කළා. තාත්තගේ තාත්තගේ සිද්දුවට ආදර කරපු අය ඉන්නවනම් ඇවිල්ලා පුළුවන් නම් තාත්තා බල යන එක ලොකු දෙයක් මේ වෙලාවේ ඇටියට ලොකු අයියා කියලා. පස්සේ දෙයක් හරි කතා කරලා යනවනම්. සිය ජීවන ගමන් මගේ 74 වෙනි විය පසු කරමින් සිටින කැමිලස් පෙරේරා නම් වූ මේ සුවිශේෂී ගේ පද රචකයා අදවන විට වත්තල ප්‍රදේශයේ පිහිටි සිය නිවහනට වී ජීවිතය ගෙවා දමනවා. මෙරට ගීත ශ්‍රේෂ්ත්‍රයට දශක කිහිපයක් තිස්සේ සිදු කළ අපමණ මෙහෙ වෙනුවෙන් කැමිලස් පෙරේරා නම් වූ මේ සුවිශේෂී ගේ පද රචකයාට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගෞරවය මෙසේ පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූදානම්ින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. ප්‍රති කිරිසාරත් මේ මොහොතක් වැඩසටහන යටතේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට කොටුව දුම්රිය පොළේදී රසවත් කිරි කෝප්පයකින් සංග්‍රහ කිරීම සිදු වුණා. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාම සඳහා කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන ජනතාවගේ වෙහෙස නිවාලීම සඳහා රත්ති රසවත් කිරි පානය ලබා දීම අද පෙරවරුවේ සිට සවස් කාලය දක්වා සිදු වුණා. සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කළ රත්ති උකුම උකු රස කිරි මෙසේ ලබා දුන් අතර ගම්බිම් බලා යන ජනතාවට රසවත් කිරි පණිවුඩයක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම සත්කාරය ක්‍රියාවට නැන්වුණා. මියන්මාරයේ යුද මුක්ත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් එක්සත් ජාතීන්ගේ මියන්මාර විශේෂ නියෝජිත යව් මෝටුන් එම සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. ඊයේ රාත්‍රියේ පුරා මියන්මාරයේ හමුදාව සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් වලින් 60 දෙනෙකු මේ යාම මීට හේතුව බවයි ඔහු පවසන්නේ. දිනෙන් දින ඉහළ යන පුද්ගල මරණ සහ මිලිච්ච ක්‍රියාපාලනය කිරීමට යුදමුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කිරීම වඩාත් සුදුසු පියවරක් ලෙසයි එක්සත් ජාතීන්ගේ මියන්මාර් නියෝජිතවරයා පෙන්වා දෙන්නේ. එමෙම මියන්මාරයට සම්බාධක පැනවිය යුතු බවට ඔහු අවධාරණය කරනවා. හමුදා පාලනය මගින් සිවිල් වැසියන් අතරංගුවට ගැනීම අඛණ්ඩව සිදුවන බවද ඔහු පවසනවා. හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අල්ලාගෙන මෙවර විට මාස දෙකක් ඉක්මවා ගියද අතරංගුවටපත් මියන්මාර් නායක අවුන් සාන් සුචි ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකින් තවමත් හමුදා අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වන්නේ. මේ දක්වා ඇති වූ ගැටුම් හේතුවෙන් 600කට අධික පිරිසක් මිය ගියා. ඒ අතර දරුවන් 43 දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.
මේ සමගින් ස්වාධීන රූපහානි රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පත්‍රිකාශය මාර්ග පත්‍රය ඔබට සුබ රාත්‍රියක් අයබෝවන්.